විශ්වවිද්‍යාල සිසුන් සහ බාහිරදී GAQ සිසුන් සඳහාම ඉංග්‍රීසි භාෂාව උගන්වන අංක 1 පන්තිය ඔන්ලයින් Zoom ඔස්සේ ලංකාවේ හොඳම ඉංග්‍රීසි ගුරුවරයා තිලිනගමගේ උදෑසන හෝ රාත්‍රී කාලයේ ඔබට පහසු වේලාවක කැමැති ආකාරයෙන් සම්බන්ධ විය හැක බාහිර උපාධි සිසුන් සඳහා පන්ති සහ විශ්වවිද්‍යාල සිසුන් සඳහා සයමාසික පාඨමාලාව साधारण කිරීම ගැඹුරු විෂය කොටස් සරලව කියಾದර ලංකාවේ හොඳම ඉංග්‍රීසි ගුරුවරයාගෙන් ඔබත් ඉංග්‍රීසි හරියටම ඉගෙන ගන්න. උපාධි සීනය සැබෑ කරගන්න ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය වූ මොහොතක ඔබ සහභාගී විය යුතුම පන්තිය. පන්තියට සහභාගී වීමට tire disuna අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. අමතන්න 0715701723 ලංකාවේ හොඳම පළපුරුදු ප්‍රවීණ ඉංග්‍රීසි ගුරුවරයා තිලින ගමගේ. මුලින්ම සාකච්ඡා කරමු මම ඊ කතා කර relative pronoun relative pronouns විභාගයට එනවා විශේෂයෙන්ම මේ ජයවර්ධන පුණ ළමයන්ට අතන හැමෝටම එනවා දැනගන්න ඕන මාතෘකාවක් හරි ඒ වගේම ප්‍රොපොසිෂන් කතා කරන්න ඕන ලෙටර් එකක් කතා කරන්න ඕන ගොඩක් වැඩ තියෙනවා right දැන් මම හැම එක එකනකින් සිංගල මීනින් එක අහනවා ඒ නිසා බුදිය ගන්න බෑ කාටවත් මේ ළඟ මේ ටියුටර් සමාට හැමෝම ළඟ නැතුව ඇති නමුත් අර්ථය තේරුම් ගන්න මේක යන විදිය හරි දැන් මම කීර සාකච්ඡා කරපේක සම්බන්ධ වාචී සරණම් relative pronoun के लिए क्या relative pronoun संबंध वाची सरणम वाक्य देखा एकट संबंध करना अरे वाक्य देखा एकट संबंध करने के तमाय मैं आने इतने बलन the man who deposited 1 million rupees is an HR manager පුළුවන් නම් මට එවන්න මේක වාක්‍ය දෙකකට කඩලා පුළුවන් නම් එවන්න කොහොමද එන්නේ the man who deposited 1 million rupees is an HR manager the man deposited 1 million rupees කිසිම ගැටලුවක් නැහැ මිනිහා ඩිපොසිට් කළා 1 million rupees ඊට පස්සේ දෙවෙනි වාක්‍ය අපිට කියන්න පුළුවන් he is an HR manager මානව සම්පත් කළමනාකරුවරේ human resource HR කියන්නේ එතකොට මානව සම්පත් කළමනාකරුවෙක් තමයි ඔහු එහෙනම් අර මිලියනයක් තැන්පත් කරපු පුද්ගලයා මානව සම්පත් කළමනාකරුවෙක් කියලා දවාක්‍ය දෙක එකට සම්බන්ධ කරලා කියලා දෙනවනේ මේක තමයි ලැන්ග්වේජ් එකේ තියෙන රහස මේ එකට සම්බන්ධ කරගන්න බැරි වුණාම පේපර් එක ලියන්නත් බෑ කතා කරගන්නත් බෑ මුකුත් බැරි වෙනවා දැන් ඔයාලා දැකලා කතා කරනකොට දැට් එකයි බිච් එකයි that එකයි which එකයි who එකයි
දදා තමයි කතා කරන්න. වාක්‍ය සම්බන්ධ කර ඉස්සරහට යන යනකොටත් ඒක දාන්න ඕන. දැන් නිකන් උදාහරණයක් මම ගන්න. අද පන්තියට සහභාගී වෙලා ඉන්න ළමයි. අද පන්තියට සහභාගී වෙලා ඉන්න ළමයි. The students වාක්‍ය පුළුවන් වෙන්න ඕන tense. මට කියන්න බලන්න. සහභාගී වෙලා ඉන්න ළමයි. කොහොමද කියන්නේ? අද පන්තියට සහභාගී වෙලා ඉන්න ළමයි. කොහොමද කියන්නේ? අදාස දෙන්නට. ලක්ෂ්මී කියන්න බලන්න. කොහොමද කියන්නේ? අද සහභාගී වෙලා දුලංගි කෝපියන් ද ස්ටුඩන්ට්ස් who have join ගොඩක් කියන්න පුළුවන් එක and the students who have participated සහභාගී වෙලා ඉන්න Student who have sahabagi la in student who have participated. Nida. Natang. One minute di ano pula student who have attended. Student who have attended අපිට ආ වාක්‍යයක් ඉස්සරහට කියන්න පුළුවන් ආ clever මම සරල එකක් ගත්තා දක්ෂයි student who have attended clever student who have attended other sahabagi student who have attended today ඔන්න අපි මෙතන today කියලා දාමු who have attended today ආ clever අතම today කියන එක ඕනනම් මෙතන දාන්න පුළුවන් අවසානට දාන්න පුළුවන් student who have attended today are clever වාක්‍ය දෙකක් සම්බන්ධ කරනවා ඉස්සරහට තව සම්බන්ධ කරගෙන යන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ දැන් මෝනින් මම උදේ පාන්දරම කරන පාඩම මේක එතකොට දැන් කතරු විදියට ගන්න බලන්න කතරු විදියට පණ තියෙන එක්කෙනෙක් නම් තමයි හු දාන්නේ පණ නැත්තම් විචරි දැක්කා මේක තමයි මම අද උදේ කරන පාඩම. This is the lesson that වාක්‍ය දෙක සම්බන්ධ කරනවා. That I do a morning. Balan, this is the lesson that I do today morning. मैं कहता हूँ तब मैं morning करना पसंद करता हूँ. अरे वाक्य देख this is the lesson. मैं यहाँ पढ़ना है ना. That I do. मोने lesson ना कहता हूँ. मामा करना lesson ना कहता हूँ. मैं कहता हूँ language का सराहते आने खाता करने लिया आने एक कम. मैं कहता हूँ जबरदस्त विश्वविद्यालय कैलि विश्वविद्यालय समार आवृत्ति संबंध मेन मे वर्ग प्रश्न मैं देख बल दिता तीन पूज्य लेकर इफ द पर्सन इज नाउ मे इफ द नाउन इज पर्सन मे पूज्य लेकर दिता द मैन अथ्रू पूज्य लेकर द मैन Who deposited 1 million rupees? 1 million rupees deposit කරප පුජ්‍යලයා එච්චර මනේද කියලා. හැබැයි මේ පාඩම අපිට තමන් තනියම තේරුම් ගන්න ඕන පාඩම. අපිට කියලා දෙන්න පුළුවන් ටිකයි. තමන්ම කියවලා තමන්ම පොඩි දැන් knowledge එකක් ගන්න ඕන.
The woman whom I found last එතකොට හදා ගන්නවා last night is my mother මේ බලන්න woman whom I found ක්‍රියාව කරලා තියෙන woman නෙමෙයි මෙයා නෙමෙයි ක්‍රියාව දැන් මෙතන නම් man ක්‍රියාව කරලා තියෙන මෙතන ක්‍රියාව කරලා තියෙන්නේ කතෘ නෙමෙයි කර්මය එතකොට who නෙමෙයි දාන්නේ whom The woman whom I found last night. What the balance is here? The woman whom I found last night. I'm gonna look at the menu. Ek diha balance. Me paare mama runa ek paar under teerunga ni pulva. තේරුම් ගන්න පුළුවන් අයට මම කියලා මම ඒක රිවිෂන් එකක් මතක් කිරීමක් කරන්න. එහෙම නැතුව සම්පූර්ණ පාඩම කරන්න බෑ. පොඩි මතක් කිරීමක් කරන්න. එහෙම ආවොත් ආවොත් කොහොමද ලියන්නේ කියලා වගේ දෙයක් මතක් කිරීමක් කරන්න. The woman whom I phone phone කියලා කියන්නේ කතා කරනවා. Last night My මේක වාක්‍ය දෙක කරගත්තොත් කොහොමද එන්නේ කියන්නේ මට වාක්‍ය දෙක කරගත්තොත් කොහොමද එන්නේ වාක්‍ය දෙක කරගත්තොත් කොහොමද එන්නේ iPhone ඉදාන මතන කතා කරා කියලා කියන්නේ iPhone මොකද the woman last night ඔන්න එක හරි දෙවෙනි වාක්‍යය she is my mother වාක්‍ය දෙකන්නේ I phoned the woman last night. ඊයෙ මම කෝල් කරා. කාන්තම. She's my mother. එහෙම අපි කතා කරන්නේ නැහැ. අපි මේ වාක්‍ය දෙක එකට එකතු කරන්න ඕන. වෙනද සුපුන්. එතකොට කොහොමද එන්නේ? එතකොට බලන්න ඕන ක්‍රියාව කරන්නේ කවුද කියලා. ක්‍රියාවක් කරන්නේ කවුද කියලා බලන්න. I found the woman last night she's my mother. එහෙනම් මෙතන වාක්‍ය දෙකකට සම්බන්ධ කරනවා the woman. සරට අරන්. හැබැයි මෙතන ක්‍රියාව කරන්නේ I. The woman whom I found last night is my mother. ඒක දැන් මෙහෙම කිව්වොත් එහෙම. මේ මම කතා කර ගෑනු කෙනා. මේක සිංහල මීනින් එක මම කියන්න. මම ඊයරා කතා කර ගෑනු කෙනා අම්මා මගේ අම්මා හරි මට කතා කර ගෑනු කෙනා ඊයරා මට කතා කර ගෑනු කෙනා මගේ අම්මයි අන්න එක කවුරුහරි කියන්න බලන්න කොහොමද එන්නේ ඊයරා මට කතා කර ගෑනු කෙනා මගේ අම්මා කොහොමද කියන්නේ මේ මම කතා කර ගෑනු කෙනානේ මට කතා කර ගෑනු කෙනා කොහොමද කියන්නේ मट कथा कर वुमन मी लास्ट नाइट इज माय The woman, woman men no, no, මෙතන women නෙවෙයි නේද? A woman. Woman. The woman whom
who phoned me last night is my mother. Hatru kriyava karanne mokada? මොකද iPhone කියන එක iPhone කියන්නේ මම කතා කරා. Phone කියන්නේ කතා කරන්න මට. ඒකෙන් තමයි phone එක හැදෙන්නේ. Mobile phone එක කියන්න පුළුවන්. සාමාන්‍ය කතා කරනකොට කියන්නේ phone කියලා. Phone call එකක්. එහෙමනේ කියන්නේ. The woman who phone කියන්නේ past tense එක නිසා. මට කතා කරපු ගෑනු කෙනා ඊරේ මගේ අම්මා. ගෑනුකෙනා මට කතා කරලා තියෙනවා. මෙතෙන්දී ගෑනුකෙනා මට කතා කරලා නැහැ. මම ගෑනුකෙනාට කතා කරලා. Woman whom iPhone මම කතා කරලා තියෙනවා. iPhone කියන්නේ මේ Apple එක නෙවෙයි. I can mom. හරි. ඒක normal පොඩි දෙයක්. දැන් මෙතෙන්දී බලන්න මේ වගේ පුජ්‍යලේක සම්බන්ධයෙන් ගන්නෙ who එක whom එක whose එක ඇමරිකන් ඉංග්‍රීසි එකේ නම් who that that එකක් ගන්නව නමුත් අපි who එක තමයි සාමාන්‍යයෙන් ගන්නෙ ඊට පස්සේ මෙතන කියනවා දැන් ඔය අයිතියක් වගේ කියනවා it's the president Maithripala Sirisena whose account was hacked Maithripala Sirisena ගේ account එක hack කරා අවුරුදු 17ක් වයසදී ළමයි. ඒ Maithripala. ඒක මම වෙන විදිහට කියලා දෙන්න. Everyone දෙකම දාන්නේ අපි who failed Zima exam are qualified to apply the that job. ඒක මම ලියලා පෙන්නම්. Everyone who failed muhuna dunna hemoma exam ekata muhuna dunna hemoma dan meka hariyatama nichi therawa kiyala nebei namuth adahasak danagena yana eka hodai meka kokotak hodai chedayak yogakak hodai prashneyak awena dath hodai ආවත් හොඳයි ඔක්කොටම මේකෙන් තොරව ලියන්න බෑ වාක්‍ය දැනගන්න ඕන සම්බන්ධ වාද්‍ය ස්වරනාම දැනගන්න ඕන රචනාවල් ලියන්න කියලා හරි everyone who fails Zima ne Zima exam Zima exam are qualified apply for that job Everyone who failed Zima exam. Making can a hammer Zima exam at a Murudunda Kiran away. Nabri Bardinta Zima exam make a danoa, commerce and Mutala, English with Bahaga, clear and the American Nakatuka, the English on the online team. Everyone who failed Zima exam. සීමා එක්සෑම් එකට මුහුණ දුන්න හැමෝම මුහුණ දුන්න නෙමෙයි ඉස්සරහට වාක්‍යයක් තියෙනවා තව qualified apply for that job ඒ job එකට apply කරන්න qualified මේක වාක්‍ය දෙකකට කිව්වොත් කොහොමද එන්නේ පළවෙනි වාක්‍යනේ everyone faces Zima exam ek ek ka everyone face Zima exam ek ek ka
දෙක ඉන්න ඕන they they are qualified අපිට තේරුණා they are qualified apply apply for that job they are qualified to apply for that job බලන්න වාක්‍ය දෙකක් ඒක තමයි එක වාක්‍යයක් විදිහට සම්බන්ධ වාචී දාලා හදන්න. Everyone who pays Sima exam, everyone who pays Sima exam are qualified. එතකොට who දාන්න ඕන මෙතෙන්ට නෙවෙයි exam වලට පස්සේ නෙවෙයි කතරුට පස්සේ. මුහුණ දුන්නු හැමෝම qualified කියලා ආයි එතන everyone එකමනේ දෙයකින් කියන්නේ දෙයක අයින් කර. දෙක අපි අයින් කරන දෙක අයින් කර දෙක වෙනුවට තමයි මෙයා දාලා තියෙන්නේ සම්බන්ධ වාක්‍ය. ඔය කියන්නේ පොඩ්ඩක් හරි තේරුණායි. ලකුවට දිගට 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 තේරුම් කරගෙන යන්න බෑ. මෙහෙම දෙයක් දාන්න ඕන එක දෙයක් අයින් වෙන්න ඕන කියලා වගේ දෙයක් ඔළුවට ගන්න. හරි. දැන් ඔක පණ නැති ඒවා આવොත් මොකද කරන්නේ if the noun is a thing or an object දැන් මෙතන තියෙන the central bank report which are that හරි දෙකම දාන්න පුළුවන් which එකයි that එකයි ඒ පණ නැත්තම් දාන්න පුළුවන් අපිට දැන් central bank report එකට පණ නැහැනේ central bank report which හරි that හරි released in 2015 was referred to write this article දැන් මොකද්ද මේකෙන් කියන්නේ? වාක්‍ය දිග වැඩි උනාට කමන්නේ මම ලියන්න. ඕක ටයිප් කරලා තේවන්නේ නැහැ නේ කවුරු? බෑන්ක් report නේද? report which hari hari release in 2015 slipper නේ? To write right මේ බලන්න මේක හොලන් which hari that දෙක එකක් ගන්න the central bank report which or that දෙකම දාන්න එපා නැත්නම් එහෙම එහෙම දාන්න අවශ්‍ය නැහැ නේ විච් එක හරි දැට් එක හරි ගන්න. Central Bank report which or that released in 2015. නැගිටලා හැමෝම ඉන්න ඔක්කොම නැගිටලා මම නලවල මට පන්තිය කරන්න බෑ. මම පන්තිය කරන් යන උමනලම වැඩ කර ගන්නවා. තේරුණා නේ? In release in 2015 was referred to write this article. එහෙනම් මම නැගිටලින් හොඳට was refer to this article refer කරගත්ත මේ ආර්ටිකල් එක ලියන්න refer කරනවා කියන්නේ දේ විද්‍යා විශ්වවිද්‍යාලේ ළමයි ඔගොල්ලෝ දැනගන්න ඕන refer කරනවා reference refer කරනවා quote කරනවා උපටණය කරගන්නවා උපුටා ගන්නවා උපයෝජනය කරගන්නවා ඒක ලියන්නේ මේකට ගන්නවා හැබැයි දාන්න ඕන මහ බැංකු වාර්තාව කියලා central bank report එක කියන්නේ මහ බැංකු වාර්තාව තමයි ඔක්කොම අපි ආය වැය අපි වියදම් කරපු සල්ලි මේවා දල දේශීය නිෂ්පාදනය ඒක බුද්ධිලා ආදායම කොච්චර වියදම් වෙලා තියෙනවද හැමදේම central bank report එකේ තියෙනවා හැමදේම central bank report which release අපේ දොර which ගමු මෙතන that එක කයින් කරමු එකක් දාමු එකක් දෙකම දාන්න ඕන කියලා කාර නැහැ නේ එතකොට අපි කරන්නේ මම නම් ආසයි විච් එකට ඒ නිසා විච් තමයි මම ගොඩක් වෙලාට පාත් ඒක බල the central bank report which release in 2015 දී නිකුත් කරපු central bank report පාත් ಉಪಯೋಗ කරගත්ත මේ ආටකල කියන්නේ හරි
එතකොට මේක ඕන වාක්‍ය දෙකකට ලියන්න පුළුවන් කොහොමද ලියන්නේ මහරියක් නැහැ ඉතින් Central Bank report released on the balance of the account. Central Bank report released 2015. It was reported to write article. Right, this article. On one and then with a dumbbell, make a palavini. Okay. The Central Bank report released in 2000. Ek minimum akya. Mahabank Guarta Nikutta did as part. May they cut a sambandavachi the akvidirkar unknown. Ena. Central Bank report එකම තමයි ඉට් එකෙන් කියන්නේ. එහෙනම් දැන් Central Bank report එක අයින් කරලා හරියනවද ඉට් අරගෙන? ඒ වගේ ඔළු මොට්ටල වැඩ කරන්න එපා. දැන් Central Bank report එකනේ මේකේ මේ ප්‍රධාන දේ. අපි දන්නවද අපි ඉට් ගත්ත කියලා? ඉට් එක අයින් කරාට කමන්නේ නැහැ නේ. Central Bank report එක ඒක දාන්න පුළුවන්. එතකොට Central Bank report release in 2015. It was reported to write this article. Eka upayoga karata. Etakota the Central Bank report, which was released. The das palavedi nikut karapu Central Bank report take a boss ripper. Ara be checking that taking it take a kiyanama. Sentences දෙකක් හදලා ආයේ එක එක sentence එකකින් ලියන්න ඕන. මම මේ උදාහරණයක් පෙන්වන්න තමයි මේක ගත්තේ. මම විභාගෙට එන විදිය මම පෙන්වන්න. විභාගෙට එන විදිය පෙන්වන්නම් ඉන්නේ. මම මේක ඔයාලට පැහැදිලි කරන්න ගත්තා. ඒ වartifactId එන්න ඇති language එකේ සිවුන් කොටස. වartifactId එන්න ඇති මේක ඉගෙන ගත්තා නම් කොච්චර හොඳද කියලා. Right? මේක language එකේ සිවුන් කොටසක් නෙමෙයි. Then අපි ගත්තොත් මේක බලන්නකෝ the book which hari that hari දෙකෙන් එකක් ගන්න දෙකම දානවා කියලා නෙමෙයි මේ තියෙන්නේ the book which showed that the lecturer asked to read is in library ඉතින් වාක්‍ය දෙක කඩන්න අවශ්‍ය නැහැ මේක හැම තේරුම් ගන්නවා අපි ලියනකොට අපි අර මම ඔයාලට කියලා දෙන්න තමයි වාක්‍ය දෙක අල්ල ඒක උගන්වන්නේ විභාගෙ දෙන්නේ මේ විදියට මෙන්න මෙහෙම හරි This is the doctor saved my life. වාක්‍ය දෙකක් දීලා තියෙනවා අපි එක වාක්‍යයක් විදිහට හදන්න. හරි. වාක්‍ය දෙකක් දෙනවා මේක දැන් දැන් ගිය සැරේ පේපර් වල මේක ඇවිල්ලා තියෙනවා. එහෙම ආවොත් කියලා මතක තියාගන්න. වාක්‍ය දෙක එතකොට මතක තියාගන්න who hari whom hari that hari Which hari that take a dematica, which take a dematica decamacai? Who again who make it put in a satino? Who's can I take a negamantiana? Hari? Hammer mother night class, a graduate in a Pulumidia Mangama Udapano. Oh, very good. On Damisha. This is the doctor who saved my life. At a edabaka and kicker again. මෙන්න මේක පොඩ්ඩක් ඉන්න මම කියලා දෙන්න බලන්න. දැන් the book මේක වෙන කවුරු කොහොමද තේරෙන්නේ නැහැ. දැන් මම මෙහෙම මම මේ අතර වශයෙන්ම මේ මා පට්ටම සිවුන් විදියට නේ කියලා දෙන්නේ. කියන්නේ මේ එක එක විදියට කියලා දෙන්න මම උත්සාහ කරනවා. the book මොන විදියට කියලා දුන්නා මම හිතට තාම ළමයට තේරෙලා නැහැ. ඒක මම හිතන විදිය. ඒක නිසා මම ආයි කියලා දෙනවා. දැන් අර රිවිෂන් එකක් නිසා මේක මම අදගෙන යන්න බෑ. The book which මොකක්ද? The book which
the lecturer ne the lecturer the book the lecturer asks to read ande in is in the book which the lecturer asked to read is in library the library mukadde meken kiyanne YouTube channel එකේ තිබ්බ relative pronoun මම කතා කරලා තියෙනවා the book which the lecturer මේක බර පත්‍ර විදිහට ගන්න එපා 11 ලියනයි මේක දැරට බලා ගන්න අර ඔයාලට ටච් කරන්න පුළුවන් පාඩම් ටික කොහොමද බලා ගන්න සමහරට ආවත් ඔයා මතක තියාගන්න මේක දාන්න ඕන මොකද්ද කියන එක විතරක් ඔලුවට කරගෙන යන්න සමහරට වට ඒක දා ගන්න පුළුවන් සමහරට මේ අර මේ මතකයේ උස්සේ කනාවට හරි වැදෙන්න පුළුවන් ෂොට් එක ඒක නිසා ඒක ගැන වැඩිය The book which the lecturer asks to read. What do you mean? The book which the lecturer asks to read. Me baaki dekha kisi dil dibe le ekha kisi dil hai dil hai. Ek hai mummy kya hai? Ye hai dilo water ke liye me baaki dekha dil ekha karani. Then na. The book mona potada which the lecturer asks to read le kathikathara varthumiya kathikathara varaya apita kiyawanne kiyala kiyapu pota is in the library ek wakyayak kelimma ganna puluwam the lecturer asks to read palinu the lecturer Ask to read the book. Kya chal raha hai? Kotha kiya hai kiya. Palini baak. Devini baak kya? The book is in the library. Na tang ikya na kulo anta matra keli madana. The book is in the library. The book is in the library. හරි. මෙන්න මේ වගේ වාක්‍ය දෙකකට කරේ. ඊට පස්සේ ඒක තමයි එකක් විතර ගන්න the book which the lecturer asked to read is in the library. මෙතන which ගන්න මෙයාට පණ නැහැ. දැන් lecturer නෙවෙයි මෙතන ප්‍රධාන වෙන්නේ. पोतने लेक्चर किया वाले के ऊपर पोता लाइब्रेरी दिए ना सामान्य मट्टे अवॉर्ड या कर लोकू बनाकर गाने पर तेरे नेता अत्तर लगा पास्टी के लगाने अत्तर इन्हें पा पत्र या क्यों गाने रचना वाक क्यों गाने मम्मी का ना नंतर भी गाने दिए ना ने टेंशन का करा मेमो तो अन्य कभी आए मेरे लिए त संबंध कर එතකොට එක ගැන පොඩි අවබෝධයක් තියෙනවා. right මේ ටිකක් අපි කරමු. උදව්වක් වශයෙන්. right. සමහර උමනාවන් නැතුව ලෝභ කමුට සමහර පන්තියකට ගිහින් ලැකියක් හරි දෙන්න වෙනවට.
ඊට පස්සේ අවසාන මොහොතේ තමයි පන්තියෙන් සහභාගී වෙන්නේ. ඊට පස්සේ එතනින් තමයි කරන්න හදන්නේ. එහෙමත් බෑ ඉතින්. ඉගෙන ගන්න එපයි. නේද? ප්‍රැක්ටිස් කරන්න ඕනේ. හරි. This is the doctor. දැන් ඔය වෙදෙන රුපියල් 10,000 වගේ නෙවෙයි මේ මේ වගේ ප්‍රතිඵලෙන් ඔයාලට ප්‍රතිඵලෙන් නැත්තම්වත්. ඔයාලත් ඉස්සරහට යනවනේ. ඩිග්‍රී එක වටිනකම ඒකනේ. ජීවිත කාලෙම ඊට පස්සේ This is the doctor. The doctor saved my life. මේක මම දැක්කා ඊයේ කතා කරා. හරි. This is the doctor who saved my life. හරි. Do you know the musician? I met the musician in Hawaii. Musician දෙකක් තියෙනවා මෙතනම. මේක උන්තර තේරුම් ගන්න. ඔන්න දැන් දැන් අහගන්න මේක. විභාගයට ආවම් කරන්න දෙයි මම කියන්නේ. දාරක දේරුනේ කිම්ප අතල දැන් දැන් මෙතන වර්තාර්ථයෙන් සම්බන්ධ වාචික පදයක් මොකක් සම්බන්ධ වාචික කියන්නේ who hari whom hari that hari which hari ඔය වගේ එකක් එන්නේ අර who's hari ඒවා කෙටිම මතක තියාගන්න do you know the musician ගොඩක් කුරුරුත් මේ පාඩම අතල ගන්න ගොඩක් අය බෑ මේක මේක බැරි නිසා තමයි වාක්‍යයක් කියව ගන්න බෑ අර පත්‍රයක් කියව ගන්න බෑ මොකුත් බැරි හේතුව මේකයි මේක තමයි රහස ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන ඔයගොල්ලෝ ඔක්කොම පැත්තකින් තියෙන ව්‍යාකරණ කියන්නේ ටෙන්සස් ටිකත් එක්ක මෙන්න මේක මුලවම වුණා නම් හරි බලන්න කතා කරන හැම එකම මොක කොහොමද කතා කරන්නේ දැට් හරි හූ හරි විච් හරි දැට් හරි හූ හරි විච් හරි දැට් හරි හූ හරි විච් හරි ඒක දදා කතා කරන්නේ දැට් දදා කතා කරන්නේ හොඳට බලන්න Do you know the musician එකක් musician ඔයා දන්නවද සංගීතඥයා एक एक वाक्य ईरंग वाक्य की नो आई मेट द म्यूजिशियन हवाई म्यूजिशियन देखा किधर दिए नो दें आप ये देना करना नहीं देखा किधर दिए का काइंग कराने होने होता है म्यूजिशियन दा ही कराने एक तीन एक म्यूजिशियन आइंग कल दान संबंध में चुपाती मुकत रिट्रीवल දැන් මෙතන do you know the musician එක musician දෙන්න මයින් කරනවද? ඒක වාක්‍යයක් නෑනේ. Do you know the musician මොන musicianද? ක්‍රියාව කරලා තියෙන්නේ musicianද මමද? හරි. එක වාක්‍යයක් ගන්න ඔයා දන්නවද කියලා අහන musician සංගීතඥ ඊළඟ වාක්‍යය කියන මම හම්බුණා මියුසිෂියන්ව හවයි වල. ඉතින් ඔයාලට සිංහලෙන් වාක්‍ය හිතා ගන්න පොඩ්ඩක්. කොහොමද සිංහලෙන් ඉන්නේ වාක්‍ය මට කියන්නේ? කොහොමද ගන්න පුළුවන් සිංහලෙන් වාක්‍ය කියන්නේ මට? ඔයා දන්නවද? මට මේ හවයි වලදී හම්බෙච්ච මියුසිෂියන් මම හවයි වලදී හම්බෙච්ච මියුසිෂියන්ව ආ දන්නවද කියලා අහනවා මම තන හම්බුනේ Who I met නෙවෙයි Who I met ගත්තෝ ක්‍රියාව කරන්නේ මම නෙවෙයිනේ දවල් මේ මෙතන දාලා තියෙනක මං ගන්නම් දමීෂයි දුලංගිය වල තියෙනවා මට මේ බල Do you know the Do you know the musician whom හරි දෙරේ නැති කට්ටිය මේක අත්තල දාන්න පොඩ්ඩක් පොඩි දෙයක් ඔලුවට දා යන්නේ ඒ ඇති වැඩි හිතන්න අපි පුළුවන් ටික ටාගට් කරමු අහ සමාල් ළමයි ඉන්නේ තේරුම් ගන්න පුළුවන් ඉගෙන ගන්න බැරි වෙලා chance එක නැති වුණා ඒ වගේ ළමයි වෙනුවෙන් මම අර පොඩ්ඩක් කිව්වේ සහ මගේ ඉගෙන ගත්ත ළමයි ඉන්නේ යන වෙනුවෙන් revision එක මම කරන්න ඕනේ ഇതുකමක් විදියට Do you know the musician whom I met in Hawaii? Whom I met හරිනේ ක්‍රියා මමනේ කරන්නේ කර්ම Do you know the musician whom I met in Hawaii
ටිකක් ඉදින් පොඩ්ඩක් විතර බලලා ගන්න ඕන දෙයක් තිබුණා. මේ ඔක්කොම එකතු කරලා හදපු පේපරයක් ඔයාලට විභාගයට එන්න දේවා. මේකෙන් ප්‍රශ්න පහක් වගේ තමයි ඉන්නේ. ලකුණු පහක් වගේ ඉති හරි වැදගත්. දාන්න ට්‍රයි කරන්න පුළුවන් නම් ඉතින් ලොකු දෙයක්. She likes German. I කැමති German. ඒ පිළිම පුද්ගලයාට. I was telling her about the gentleman. Gentleman දෙකක් තියෙනවා. කොහොමද වාක්‍යෙ ඉන්නේ මට කියන්න. නැතුව ඉතින් මේක මේ damage නේද අහන්නේ මේක. නැතුව මේක දාලා තියෙන්නේ. මේ කොයි කාලෙන්ද දාන්නේ ටියුට් එකක්. මේක මට කියන්නේ she likes the gentleman I was telling her about the gentleman. මොකද කියන්නේ? නිකන් සරල සිංහල අදහස මොකද්ද? ඇය කැමති පිරිමි කෙනාට. I was telling her about the gentleman. මොකද ගන්න වාක්‍ය කියන්න බලන්න පුළුවන් අය කිය පුළුවන් අය කියන්න කොහොමද ගන්න එක් මට මොකද She likes the gentleman. මොන gentleman අයින් කරන්න? ආ මෙතන මෙයා අයින් කරනවා මේ ටික. She likes the gentleman. මොකද්ද? Who the whom the? මොකද ගන්න? කොහෙද? Whom Of whom I was telling. හරි. හරි මේ ඇති මේකේ. පුළුවන් අය try කරන්න මේ වෙලාවේ අලුතින් ඉගෙනගෙන මේක ලියන්න යන්න එපා. මෙහෙම එකක් තියෙනවා. අවුත් කඩාවට හරි ගන්න who whom that which හරි එකක් තියෙනවා සම්බන්ධ වාචික කියලා ඉගෙන ගන්න. හරි. මොන හරි වාක්‍ය තියෙනවා නම් මට කතා කරන්න දවල්ට කතා කරලා ඉගෙන ගන්න. දැන් මේක I visited the sister. මේ වාක්‍යය බලන්න. The sister's father had recently මේ මේ වගේම ආවොත් apostrophe දාලා අයිතිය ප්‍රකාශ කරන්න ආවොත් කෙලිම who's ගන්න. Who's I visited the sister's whose father had recently died. Sisters මෙතන අයින් කරා. මේක දාලා මේක දැම්මම හරි who's I visited the sisters whose father had recently died. මෑතදී තාත්ත නැතිලා දින දුවල බලන්න මම ගියා කියලා නෙමෙයි කියන්නේ. I visited the sisters whose father had recently died. අර apostrophe එකක් මෙහෙම දැක්කොත් එහෙම සම්බන්ධ වාචී දිනට වා හුදට මතක තියාගන්න දාන තියෙන whose. අපෙන් whose this කාටද මේක? Whose? Whom? කාටද? I phoned last night. මම කතා කරපු කෙනා ඊට. Who? කවුද? ඔය ඇති. මේක ඔය ඇති. නැත්නම් වාට පා වෙන දුන්න. සමහරුන්ට මේක මේ ණයට අඳුගල වගේ. හරි අපි එන පාඩම මම බලමු. සරල ප්‍රශ්නකින් මට අද ඔන්න හොඳ දෙයක්. මේක කොට දාගන්න පුළුවන් හැමෝට. මොකද්ද? එන අරකට එක. ඊයින්දලා මම කොටක් දේවල් කතා කරා පේපරේට අදාළව. ඔන්න තව දෙයක්. බොහොම සරලව මම මේ ගන්නෙ. සරල එකක් මම ගත්තේ පොඩ්ඩක් පොඩි පොඩි මතක් කිරීමක් කරලා ලොකුවට යන්නම ලොකු ප්‍රශ්නකුත් කරන්න. ඔයාගේ පේපරේ කුකුත් කරනවා.
මේ බලන්න. බලන්න මේකේ එන උත්තර මොනවද කියලා. දාන්න බලන්න උත්තර ටික. හරි හොඳයි ගොඩක් අය උත්තර කියලා දෙනවා මතක තියාගන්න මේක අනිවාර්ය ප්‍රශ්නයක් නිපාත මීට වඩා අමාරු එකක් එන්නේ මේක සාම්පල් අර මේ හිත හැදෙන්න කරන එක මුලින්ම පට්ටම අමාරු එකක් ගන්න නැතු. මෙච්චර මේව දෙනව නම් ළමයි මෙච්චර රහ ඉන්න ඕනි. ඔය ඉන්න එක ඔන් එක ඔෆ් එක අන් එක බිසයිඩ්. ඒ වගේ නිපාත කියනවා. නිපාත පාඩම වෙනමම තියෙනවා. ඒක බලන්න. The picture looks මේක ඇවිල්ලා simple percentage එක. The picture looks like a scene. මේ scene ලියන විදිහ බලන්න. තනියම නම් ලියන්න බෑ බල්ලෙකුටවත් බල අකුරු පාඩම් කරගෙන ඕන ලියන්න බල්ලන්ට කොහොමද ලියන්න බෑ මේ මම කිව්වේ මෙලෝ විදිහට මනුස්සයෙකු ලියන්න බෑ ඒක පාඩම් කරගන්න ඕන S C E N E C A kitchen මොකද්ද ආන්සර් එක මෙතන අපි දුන්න පිච්චර් ඩිස්ක්‍රිප්ෂන් එකක් ආව කියලා පැහැදිලි කරන්න. මහ දෙයක් නැහැ. අපි මුලින්ම ගා this is the picture of a kitchen. දැන් scene of මෙතන ඉන්න ඕන of. ඒ කියන්නේ මේක ඇවිල්ලා අපි කියන්නේ මේක ඇවිල්ලා මොකද්ද? ෆොටෝ එකක් ඉන්දනෙ මේ මෙතන ඔෆ් වෙන්න ඕන පික්චර් ඉන්ද නෙවෙයි පික්චර් ඔෆ් නැත්නම් සීන් ඔෆ් වගේ මේක පික්චර් එකක් වගේ කිචන් බොහෝ වෙලාවට ඔයගොල්ලෝ පික්චර් ඩිස්ක්‍රිප්ෂන් එකක් නම් එනවා අඩුයි
ආවත් එක ආවත් හොඳයි ඒක හරිය ලේසි පිච් එකක් දීලා වාක්‍ය ටිකක් හදාගන්න මහදයක් නැහැ ඒක there are some cups and teapot පද ගැලපෙන cups and teapot අපි හිතලා ගන්න අප කියලා තියෙන්නේ ටේබල් එක කියලා තියෙන්නේ නිපාත දාන්න තියෙන්නේ ඒ කියන්නේ under the table ද on the table ද කොහද අනිවාර්යෙන් ඔන්නෙන්න ඕන මතනේ අපේ ගවලු නම් මේ මේසේ යටත් තියෙනවා නමුත් ඉතින් මෙතන දාන්න ඔයාලගේ සමහර මේසේ යට තියෙන පුළුවන් cups and teapot ගල් ඉන්න අලවංගු උදැල්ල මේසේ මේසේ යටද තියෙන්නේ right මෙතන කියන්නේ මේ cups and teapot ඔව් මෙතන මොකද්ද මේ කියන්නේ The coconut scraper, scraper के दान वाले हीरा माने हैं. Can be seen. आप ऐसे हुए से काफी अनिमे. Can be seen. ऐसे. मुखात. ये झूठा. हीरा माने. कोई तो क्या ले पहने. मैं वेला आटे माँ उपाक्रम है आप क्या ना. तब मित्र ने सेकाई मेक तीन ना रहे. මෙතනින් කපා ගන්න of them on them හරිනේ මේක තියෙන්න අරින්න ඊළඟ එකට යන්න motor and vessel කියන්නේ මේ මේ මොකද වංගිඩිය මෝල් ගහ හරි මේ motor and vessel කියන්නේ වංගිඩිය මෝල් ගහ there is a motor and vessel the table මොකද වෙන්න ඕන වංගිඩියයි මේක ඒක උඩ තියන්නේ නැහැ නේ වංගිඩිය මොකයිගේ යට තියෙන විදියකුත් නැහනේ දැන් පොඩ්ඩක් එහෙම හිතන්න ඕන හරි ඒකක් තියෙන්න අරනකොට ඊට පස්සේ තමයි there is a little sugar little sugar මේක uncountable noun එකක් එක්ක යොදන්න පුළුවන් එකක් මම කියලා දෙන්න පොඩ්ඩක් ඉන්න little sugar සීනි පොඩ්ඩක් එහෙනම් මොකද්ද ගැලපෙන එක දැන් ආයේ බලන්න ඕන. It can be seen. මොකද්ද ගැලපෙන්නේ? දැන් වංගිරිය මොකයි මේක යට තියෙන විදියක් නැහැ. එහෙනම් මේ අණ්ඩ. මෙතන අණ්ඩ. වැඩි හිතන්න යන්න එපා. අණ්ඩ. එහෙනම් මෙතන අනිවාර්යෙන් බිසයිට් වෙන්න ඕන. දැන් ඔයා හිතමු අපි හිතමු ඔයා බිසයිට් කියන එක දන්නේත් නැහැ. අණ්ඩ දන්නවා. එහෙනම් අණ්ඩ ගැලපෙන තැනට දාලා බිසයිට් එක දාපන් මෙතෙන්ට. දාල මේක ඒකනේ ආයෝග ගැන හිත හිතින් නැතුව මේ ක්‍රේකට යන්න. විභාගෙදී ඒකයි කරන්න ඕනේ. නැත්තම් ගොඩ එන්න බෑ කවදාවත්. නැත්තම් කට අරගෙන එකම ප්‍රශ්න ලිය 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 මේ මෙහෙම පිළිවෙලට උත්තර ලියන්නේ නැහැ විභාගෙදී. විභාගෙදී බලන්න ඕන මෙතන මෙතනට තේරෙන්නේ නැත්තම් මෙතෙන්ට යනවා. උත්තර තේරෙන්නේ නැත්තම් මෙතන බලනවා. හතර. ඔක්කොම සමස්තයක් විදිහට ගන්න ඕන. එන්න පුළුවන් ඒවා කොහොම හරි පැන්සල භාවිතා කරලා මෙහෙම මේ කපාගෙන යන්න ඕන නැත්තම් අපි දන්නේ නැහැ ගත් එක මොකද්ද නැත්තම් මෙතනින් එහෙම කැපුවාම හරි ලේසි උපක්‍රමයක් විභාගෙට පෑන් දෙකක් භාවිතා කරන්න පෑන් දෙක ගුවි රතු පෑනයි දම් පාට පෑන කුයි නෙවෙයි කළු පෑන නිල් පෑන ඔයාලට භාවිතා කරන්න පුළුවන් පෑන් දෙක ඔය පිළිමල වන්න ගොඩාක් වෙලා තියෙන අකුරු කැත හරි ලියන්න. ඉතින් ඒක හදා ගන්න හොඳම දේ තමයි පෑන් දෙකක් භාවිත කරන්න. නිතරම ඌමනා උද්ෘත ඒවා ලියන්න. දැන් මේ වගේ পেපර් එක වගේ හිස් දැන් පොරනකොට විශේෂම කළු මේ මේ නිල් පෑන වගේ. ඒක පැහැදිලිව බලන්න. The coconut scraper can be seen. මේක පැසිව් වොයිස් එක. මම පොඩ්ඩක් ඒක පොඩ්ඩක් කියලා දෙන්නම්කො. ऐसी उत्तम टाइम में हिम्मत दिखे दिखे कि आगे नहीं आने पे है फिक्चर काट में है मैं तेरे फिक्चर काट ने देंगे वो फिक्चर काट समाहर विलावट वो लोटे इन्ने पुलों जब मैं तेरे फिक्चर काट ने मैं फिक्चर डिस्क्रिप्शन एक उत्तर पेन लाना मैं तेरे मामी तेरे फिक्चर काट के ने समाहर ने कान ने वो मैं बोलूँ
දැන් පැසිව් කොටස් දෙකයි normal passive model auxiliary passive මම වාක්‍ය දෙකක් ගන්නවා right article I can write this article මට ලියන්න පුළුවන් මේ article මේකට අපි කියනවා model auxiliary passive पैसिव गैन वीडियो तीन बला पेहदरी नेता मेहम पैसिव गए मम पैसिव गैन वीडियो ओण तर बेकर विषय मत मतरे आसिव गो तर आई कैन राइट दिस आर्टिकल हेमोटम साधारण अब दवा सुन तीय ऑफिस निवाड़ बला बलला वीडियो देख तू ना बलला पेपर या कर ला इंग्लिश इतना मेके एनो ऑब्जेक्ट पैसिव बी वर्ब मित्र ऑब्जेक्ट प्लस मॉडल ऑक्सिलरी प्लस बी प्लस वर्ब थ्री दाल बाई दाल दान ඔය පැසිව් වල තියෙන නීතිය තමයි කර්මය මුලට එන්න ඕන. කර්මය මුලට ඇවිල්ලා verb එකේ තුන්වෙනි ස්වභාවය දාන්න ඕන. දැන් model auxiliary නම් මුකුත්ම නැහැ can hari should hari. Sorry. Hari. I can write ne. I can write, I should write, I must write. ये मुकाब का बात का मन्ने घर में मुन्नट करता मुकादमे के घर में this article अरे दालती है ना मॉडल ले करते का बी गन्नों this article can be अरे के पास पास रिपल written this article can be written by I mean This article can be මොනවද තියෙන ප්‍රශ්න අහන්නේ දැන් I should write කියලා වනා this article should be written by me can be written by me must be written by me හරි ලේසි cannot can be should have should be හැබැයි කර්මය මුලට ගන්න ඕන දැන් මෙතන බලන්න මෙතන කර්තෘ කවුද I मॉडल वर्ब एक मुकाद कैन बी सॉरी कैन राइट मॉडल वर्ब ऑब्जेक्ट एक मुकाद दिस आर्टिकल में बना है मदर सब्जेक्ट एक मॉडल वर्ब एक ऑब्जेक्ट एक तो उन ऑब्जेक्ट का ना मॉडल वर्ब एक डाला पास पास कर दाना ऑब्जेक्ट एक मॉडल वर्ब एक बी एक डाला पास पास कर लेंगे दिस आर्टिकल कैन बी रिटन මේ රයිට් එකේ පාස් පාදිකල් එන්න ඕන රිට් නේ. කොබලන්නේ ඒක තේරිච්ච? අපි හිතමුලා මේ කද්දම ඉගෙන ගන්නවා කියලා. අද්දම ඉගෙන ගන්නම නම් එක පාට යන විදිහ නැහැ ඇට් එකක් හැප වෙන්න වෙනවා. මම මොනා කරන්නද? මම හොයන් ආවේ නෑනේ. Right. तब एक आप क्या ना? Normal वाक्य का वो तो नहीं आउट आता है ना? पैसे वाला दान दान नॉन? नहीं तो. මේ වගේ අතුරු තියෙන ක්‍රියාව තියෙනවා අපි දැනගන්න ඕනේ මේක මොන මොන කාලෙද කියලා මේක සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එක ඔබ්ජෙක්ට් එක verb එක ඔබ්ජෙක්ට් එක test එක එහෙම නෑනේ
එහෙනම් මොකද මෙතන එන්න ඕනේ මුලින්ම ඔබ්ජෙක්ට් එක දානවා ඊට පස්සේ be verb එක දානවා ඊට පස්සේ verb එකේ 3 දානවා ඊට පස්සේ by දාලා subject එක දානවා කොහොමද එන්නේ price be verb එක මොකක් simple present sentence එක is price is cooked by mother බත් වෙනවා අම්මා විසින් passive කියලා විශේෂයක් තියනවද නැහැ අම්මා බත් වෙනවා අම්මා විසින් කර්මයේ මුලට ගත්තා හරි කර්මයේ මුලට ගැනීම මේ කර්මය ප්‍රදාන කර එක තමයි තියෙන්නේ වාගේ passive tense 8ක් තියෙනවා active 12යි passive 8යි ඔක්කොම 20යි right the little sugar ඉතින් මේවා දන්න ඕන determinants දන්න ඕන sum දන්න ඕන sugar දන්න ඕන මේ මේ sum මේ වචන කීපයක් තියෙනවනේ ඔය ඉගෙන ගන්න ඕන sum sum කියන්නේ countable uncountable දෙකටම භාවිතා කරනවා countable uncountable දෙකටම භාවිතා කරනවා मेक इट वीडियो का तीनों डिटरमिनेंस किया लाइक यानी सम माने क्या ना पुलवा सम थ्योरम क्या ना पुलवा सम सुगर क्या ना पुलवा सम वर्ड क्या ना पुलवा अ फ्यू तीनों वा फ्यू तीनों वा मेक अविल्ला अनका मेक काउंटेबल वितरा गणन करा है कि ये बटे वितरा बाविता कराने हैव अ लिटिल तीनों वा little a little මේ ඔක්කොම භාවිතා කරන්නේ uncountable a little few little මේවා uncountable මේවා little earn little uncountable little money little what may love then meter again little sugar uncountable nisa thama eka balanna hari e wage podi podi de walata danaganne de neda ewa patinawane emana thu ekak paata mehe yanna hadanne pa उत्तर टीका There is one preposition extra. Extra nipata atiyen. Extra nipata set unoth kohomada? Me uttar ekata. Ekena waradi. Ekak waradi nam thawa ekak waradi. Idata yak oluyen gannone 1 2 3 4 kiyala ganna nathuwa. කොඩක් බලන්න. තීන ටික මුලින් බලන්න. ඒ බලලා තීන ටික තේරෙන්නේ නැති එකක් ඉන්නේ නැති මේ ඔෆ් කියන එක. Towards කියන්නේ දෙසට. ලියා ගන්න towards දෙසට. Alone කියන්නේ දිගේ. On කියන්නේ මත. To in. දැන් on දැන් ඔය on towards ගන්නෙ මොකටද? දෙසටනේ. දෙසට. හරි. प्रपोजिशन वीडियो की तो बला මේ තියෙන්නේ
එන ටික. එන්න පුළුවන් දේවල්. Towards me. දෙසට ට්‍රූ කියන්නේ මැදින් අතරින් ටුවර්ඩ්ස් කියන්නේ දෙසට හ්ම් බිසයිඩ් කියන්නේ ළඟින් කෙට්ටුවෙන් එක්සෙප්ට් හැර මිස නිකන් පොඩ්ඩක් තම මතක් කරගන්න එහෙම නිබාත තියෙනවා මේ ටිකේ එකක් තමයි ඉන්නේ එකක් නෙමෙයි මේ ටිකෙන් හතර පහක් වෙනවනේ अरे पहले ने बना दी केला मारु देवल में बना दो एक अमार प्रश्न दिया ना हमने बोला ये बोला Fill in the blanks in the following text using the proposition given in the book. Deal at the end of the run. Two young employees who were recruited recently were arguing when her boss walked. දැන් බලන්නකෝ ඔන්න බලන්න වාට තියෙන සම්බන්ධ වචන සරණ බලන්න හොඳට බලන්න අර සම්බන්ධ වචන සරණාමේ දිහා බලන්න මෙන්න ඌ බලන්න හොඳට Right. Two young employees, व्यवसाय क्यों देने क्या किया करना देने who were recruited recently क्या ना आलू तें बंदवा करते आलू तें बंदवा गत मैथ रीसेंटली क्या ना मैथ दी बंदवा गत two employees का दे क्या ना रखिया नियुक्ति क्यों देने जो पे कट गत देने मैं क्या पैसिव वर्ड्स है का पैसिव रिलेटिव में संबंध लगाएं है क्या नुकसान है कि आवट मैं तेरी बंदर बाग गाता देने arguing past continuous है क्या arguing in the office office तेरे दी के लिए क्या office तेरे दी आगे करना उन्हें खारी नहीं When their boss walk towards them, मुकादे towards क्या ने desert है, desert है ना? एक बोलूँगी desert का दिहाटा आ। The boss asks, why are you arguing? One employee answer, एक ने क्यों आ? ऐ वो मुकादे केला,
there was a 100 rupees note මෙතන තියෙනවා රුපියල් 100ක note එක on this table මෙතන රුපියල් 100ක note එකක් තියෙන table we decided to give it to the one who tells the biggest lie අපි తీරණය කරා එක දෙන්න one who tells the biggest lie මොකද මේකේ meaning එක කියන්නේ one who tells the biggest lie meaning එක කියන්නේ අදහස කියන්නේ one who tells the biggest lie මොකද who දාලා තියෙන්නේ තරම් ඒක මම මේක ගන්න හිතේ දැන් අර who එකක් සම්මෙතන තියෙන who එක කියන්නේ මොකද්ද කියලා අද one who tells the biggest lie කියන්නේ meaning එක මට කියන්න මොකක්ද මොකක්ද කියන්නේ one who tells the biggest ලොකුම බොරුව කියන කෙනා ලොකුම බොරුව කියන කෙනා ලොකු බොරුවක් නෙවෙයි the one who tells the biggest lie ලොකුම බොරුව කියන කෙනා the one who tells the biggest lie ලොකුම බොරුව කියන කෙනා තමයි මේක දෙන්නේ you should be ashamed or lazy of yourself again said the boss boss kiwa me when I was at my age මගේ වයසේදී when I was at your age ඔයාගේ වයසේ මම ඉන්නකොට I didn't even know what the lie was මම මම දැනගන්නේ ඉතින් නෑ අදම තරමේ බොරුවක් කියන්නේ මොකද්දවත් කියලා immediately the two employees gave the 100 rupees note to the boss ternadan බොස් කිව්වා පෝ මගේ වයසේදී නම් මම ඔයාගේ වයසේ ඔයා ඔයාලගේ වයසේදී මම කදාත් බොරුවක් කියන දැනගෙන හිටියවත් අර එම්ප්ලොයිස් දෙන ටග් ගාලා රුපියල් 100 දුන්නා දවසේ කියපු ලොකුම බොරුව තමයි ඒ කියන්නේ the one who tells the biggest lie is the boss ලොකුම බොරුව කියන බොස් අරන වචනාගෙන මම දැන් කරන්න යන්නේ ලියුමක පොඩි අයිඩියා එකක් දෙනවා මම දැන් මොකද දන්නවද ලියුමක්වත් ලියන්න දැනගෙන යන්න ඕනේ පොඩ්ඩක් බලාගෙන ඉන්න ස්ට්‍රක්චර් එකවත් හරියට ඩේට් එක දාලා ආ ඇඩ්‍රස් එක දාලා එහෙම ලියන්න යන්න වැඩිපුරක් බලාගෙන යන්න ඕන නැතු නිකන් හට අරගෙන ඉන්න යන්න එපා විභාගෙට දැන් මේ ලෙටර් ඔෆ් කම්ප්ලේන් එකක් මේ කියන්නේ කම්ප්ලේන් එකක් දාන දානවා එක බලන්න CCL පෙරේරා මේන් ස්ට්‍රීට් ගම්පහ ඔයා යමන ඇඩ්‍රස් ඔෆ් සෙන්ඩර් මුලින්ම මොකද යවන්නේ ඔයාගේ ඇඩ්‍රස් එක තමයි මුලින්ම ලියන්න ඕනේ ඇඩ්‍රස් ඔෆ් සෙන්ඩර් ඔයා සෙන්ඩ් කරන එක නම අන්න එහෙනම් මුලින් මේක දිව ලියා ගන්න එහෙනම් වාගේ තේරෙන භාෂාවෙන් පොලයක් අරගෙන පොලයක් කරලා ලියන්න මෙන්න ඔයාගේ ඇඩ්‍රස් එක මුලින්ම ලියන්න ඒක ප්‍රැක්ටිස් වෙනවා දැන් දැන් ලියන්න ගන්න පොලයක් ගන්න මුලින්ම වාගේ ඇඩ්‍රස් එක ලිව්වා ඊට පස්සේ ඩේට් එක දාන්න මේක පටවලා ලියන්න බල ලකුණු වඩෝ ඒ
මේ ක්‍රමා දාන්න ඕන ඩේට් එක ඉදිරින් දාන්න ඕන ඩේට් එක දාලා චුට්ටක් පහලින් ගොඩක් පහලින් නෙමෙයි අර යවන පුද්ගලයාගේ ඇඩ්‍රස් එක දාන්න ඕන එන්වයරන්මන්ට් ඔෆිසර් පාරිසරික ඔෆිසර් කෙනෙකුට ඌබන් කවුන්සිල් නාගරික නගර සභාව තියෙන ගම්පහ ඊට පස්සේ සැලුටේෂන් එක දැම්මා මුලින්ම මොකද යවන්නේ මුලින්ම යවන් මුලින්ම ලියන්නේ යවන්නාගේ ඇඩ්‍රස් එක කවුද යවන්නේ ඔයා යවන්නේ වාගේ නම ලියලා බොරු ඇඩ්‍රස් එකක් හරි දාලා එහෙම ලියන්න ඊට පස්සේ ඩේට් එක දාන්න එකම සයිඩ් එකේ මේ පැත්තට ගන්න ඊට පස්සේ අර යවන පුජ්‍යලගේ ඇඩ්‍රස් එක ඔයා දැන් හතර ලියන්න ඕන හතර ලියන්න ඕන පහද යන්නේ නැහැ තෝරලා බලා ගන්න පුළුවන් එන්වයරන්මන්ට් ඔෆිසර් ප්‍රශ්න අනුව බලා ගන්න පුළුවන් Dear sir, salutation. Balan mage video ekak letter gane video ekak balan. Eka godak hondai. Mehema neme eka me meten sampurna letter saakatcha karanne. Mata ekota eka hari neha ne. Oya video ekak balan indakin sampurnenma yani aniwaryen balla yanne liya ganne enawa. Liyum liyanne enawa. Liyuma email ekak. E වචනාටිකෙන් ලියන්නේ නෝ ඒ රෙඩ්නෙක් එක කියන්න පුළුවන් කාට පොයි දැන් මම ඒකේ වීඩියෝ කියලා තියෙන ලියුමක් ලියනකොට ගන්න විදිහ දැන් ඊට පස්සේ මෙතන දාන්න බෑ ටොපික් එක නේ I am writing this letter to complain about the collection of rubbish. Kunu ekatu vela pradeshiye. Rubbish kiyanne kunu garbage. During the past 2 weeks, pasugiye sathi deka purawata kunu ekatu vela. The garbage collectors have not been collecting the rubbish for the past 2 weeks, and now it has become a real menace to the area. Patta gandai, real menace to the area. To the area. जनाधि salutation එක dear sir dear madam dear sir කියලා දාන්න ඉතරයි ඇති ඊට පස්සේ මාතෘකාවක් දාන්න ඊට පස්සේ dear madam කොහොමද ඔයාගේ සතුටුක් කොහොමද අපි නම් හුඳින් ඉන්නවා ඔය වගේ ඒවා ලියන්නේ නැහැ නේ අපි රාජකාරි මට රාජකාරි මට මේ thank you thanks කියන්නේවත් නැහැ thank you කියලා කියන්නේ මේ බලන්න thank you මේක කියන්නේ මේක letter එක අවසානයේ කොහොමද තියෙන්න ඕන කියලා yours faithfully ගොඩක් අයට faithfully කියලා ලියා ගන්න බෑ මුළු ලියුමම ලියලා sincere ලියා ගන්න faithfully ලියා ගන්න බලාගෙන ඉන්න faithfully බලන් යන්න අර මොන හරි ගැටයක් ගහගෙන අන්තිමට මේ තමාරු thank කියලා දැම්ම ගමන් ලකුණු කපනවා දැන් වා දන්නවද මේ ලියුමේ තියෙන විශේෂත්වය මේ හැම එකකටම ලකුණු දෙනවා address එකද මේ ක්‍රමාවකට මේ date එක දාපු විදිහ डेट का दाने में क्या बाला करने दे दस दाने में बाला डाल दिए मुझे 5 मार्च 2009 बाला डाल दिए बाला मेरे बड़े ऊपर में लापून देने पीली वाले तरह पून देने अरे आप ही निकल लियो मालिए ना वो ताऊ लापने डियर डाला डियर अंकल हाउ आर यू अंकल मे यू रिमाइंड आवर मदर आल्सो राइट आप इधर में आप इधर गाने पुलवा ओन तरह खाने बोल रहे भाई අපි මාමට ලියනවා නම් මාමලගේ දූල හොඳින් ඉන්නවද ඒ වගේ අපිට ඕන එකක් දාන්න පුළුවන් ගැටලුවක් අපේ රාජකාරිය මුකේ නෙමෙයි මොකද රාජකාරිය උඹලානේ අපි තාත්තා බාප්පා අන්ටි පුංචි එකක් තියෙනෙන්නේ නිලධාරින් කවුරුහන්නේ අපිව වැඩකටම නැති නිලධාරින් බලන්නේ කෙටියෙන් අපි ලියන්නේ අවශ්‍ය කරන දේ සාරය විතරයි ලියන්නේ අනවශ්‍ය දේවල් ලියන්න යන්නේ රාජකාරණියෝ. පොඩි ප්‍රමාණයක් ලියන්න තියෙනවා. හරි.
මේ මෙන්න මෙහෙම පටන් ගන්න මේක නීතියක් I am writing this letter මම මේ ලියුම ලියන්න උත්සාහ කරන්නේ මම මේ ලියුම ලියන්න හදන්නේ මෙන්න මේ මෙන්න මේ මෙන්න මේ ටික මෙන්න මෙහෙම පටන් ගන්න දැන් මම අර වීඩියෝ එකේ දීලා තියෙන කමනේ මම ආයෙ පොඩ්ඩක් කියන්න I am writing to complain මම මේ ලියුම ලියන්න හදන්නේ දැනට ඕක නම් ඕක හරි මතක තියාගන්න ලියුම පටන් ගන්න ඕනේ වීඩියෝ I am writing to complain. We can lodge a complaint. Hari lodge bear, lodge a complaint bear. Hari amaru. Then mangu pakramaya kena do kare karu. Prashne bina ani. Prashne ma pale bini chahi thi yaan bolu. Then wala kiyala denne complain ne kata liu ma kliyan. Nagar nagar sabar liu ma liyan ne kope deshi kunu ekutu bila mahavadya ganda kahana. I am writing this letter to complain about the collection of rubbish during the past 2 weeks. The garbage collectors have not been collecting the rubbish. Tamaṭa meṭika prashneṭa denawan kelinna. Eṭika liyanna. For 2 weeks ehema naththan liyanna epa write the letter. Ekan liyanna epa meekida. Samahara oma kiwwa gam mokada karanne? මුළු ප්‍රශ්නෙම ලියන පළවෙනි කේදෙට අර write a letter to complain කියන එකක් දානවා. අදාල ඒකක් තියෙනවා. එතකොට නම් පුතුම තරහක් ඇවිල්ලා ලකුණු කපලා. ඇයි ඉතින් අනේ වාරෙම කොපියක් කියලා දානවා. එහෙම නැතු පරිස්සම් වෙන්න ඕන. අපිට කියන්නේ අපි තියෙන ඕන ලියුමේ අවසානයේ ලියන්න කියලා ලියුම. ඒ ටික ලියන්න යන්න එපා මේක මෙතන. හරිද ගන්න. Rubbish for 2 weeks, then now it has become a real menace. Can you apply with the villa? Galagahan factor factor. The medium may never kill any monkey and none. Medium may done it. Nah, Namut mehme. We bag it and put a rica the balagni and it can never be stuck. Check a system make a balagin. System make a villa. The end of the year. Make a I'm writing to. Complain about. That's a word of that. I'm writing with reference. I'm writing with reference. Adalaga. Reference to the advertisement which was appeared daily news. මෙතන නම් මෙහෙම ගන්න පුළුවන් I would I would like to I මෙහෙම I would like to I am writing to lodge a complaint complaint let take a cow mama liyanne family lak karana එහෙම ලොජ්ජ මතක නැත්නම් කම්ප්ලේන් කියලා දාන්න කිසි ගැටලුවක් නෑ. හරි. නැත්නම් I am writing to respond to your advertisement. මොන හරි ඇඩ්වර්ටයිස්මන්ට් එකකට අදාළව ලියන්න.
මොකද ගන්න? I am writing to respond. I am writing to respond. ඕනම එක එහෙම දාන්න පුළුවන් ප්‍රතිචාරයක් දක්වන්න මොකක් හරි දෙයකට. I'm writing to respond to your advertisement. වාගේ දැන්වීමට ප්‍රතිචාරයක් දක්වන්න. නැත්නම් මෙන්න මේකත් වැදගත්. මොන හරි සමාවක් ගන්න මොන හරි වෙච්ච දෙයකට ප්‍රශ්නක ලියුමල් දියන්න වගේ ආවොත් එහෙම. මේම. I would like to Cynthia වචන පාඩම් කරන්න යන්න. අවසානට අදාන ඕන Cynthia ලි කියලා. Sincerely apologize. හෘදයාංගම සමාව ගන්නවා. Apologize. සමාව ගන්න. Apologize කියන්නේ සමාව ගන්න. I would like to sincerely apologize. Apologize. ලියුමක් පටන් ගන්නකොට දාන ඒවා. මේ වගේ වචන වැදගත් ලියුමක් ලියනකොට තියෙන වචන ටිකක් තියෙනවා. හරි. මෙන්න මේවා පාඩම් කරගෙන යන ලියුමේ අවසානට දාන්න මෙන්න මේක. මේක දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද්ද? මොනවා හරි දෙයක් බලාපොරොත්තු වෙන දැන් මොනවා හරි දෙයක් හදාවි ගම අඩුපාඩුවක් යවුවා නම් මොනවා හරි ඉල්ලීමක් කරා නම් අපි මෙහෙම ලියනවා. I look forward. I look forward to hearing. I look forward to hearing from you again. ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අවසාන දාන්නේ. හරි. The look forward to hearing from you. මේ මේක පාඩම් කරගන්න අවසාන දාන්න. ඒ වගේම ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙමින් विविध देवाल दान मेक दान बुलवागे मम बलापुर मे वे प्रतिचार बलापुर The whole area is now covered with a bad smell. Sampurna area ekama bad smell ekekin yana. Gadai. Whole area. Devini chedata ganna. Palawen chede karunu pahadili karala dunna. Game vechcha siddiya. The whole area is now covered with a bad smell and there are so many stray dogs. Ara पारे पूरा यानी बालू इन लोगों को बालू हम इन सर्च ऑफ फूड कैम हुआ आगे नहीं है जस्ट बिकॉज़ ऑफ़ द रेन वेस्टर्न इसा इट हैज बिकम वर्स दारुल तत्त्व रे पेवला एंड द रेसिडेंट्स कूटन्ट बी रेसिडेंट्स लाइक यानी पादिंच कारे और प्रदेशवासी इन्हें दरागा नहीं बैं बैट इस्मेल एंड आल्सो इट हैज बिकम अ मॉस्किटो ब्रीडिंग एरिया मधुरु बोविन एरिया का पार्ट बनला मधुरु මදුරුව බොවෙන ඒරියා එකක් බාට පත් වෙලා තියෙනවා. එන්න. කියලා ලියුමේදී දැන් මේ වගේ අවස්ථාවල් දාන්න කුණු කොට ගහලා තියෙන අපේ සභාවට දුමල් ලියන්න කියලා මේ කියන්නේ. The people will also affected by the health problem. මිනිස්සුන්ට හේතු වෙනවා මේක health problem. They could catch disease. Like cholera, diarrhea, pachane, malaria, dengue, මෙන්න මේ වගේ දේවල් වලට disease කියන්නේ රෝග වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මෙන්න මේක බලන්න.
මෙන්න මේක හරිය වැදගත් අවසන් කරපු විදිය බලන්න I hope you would take this into your consideration and take necessary steps regarding the matter. Regarding කියන වචනේ හරි වැදගත් දෙන්නේ. Regarding කියන අදාළව. Then you would take this into your consideration. Consideration के लिए वो आगे अवधान है वो आगे यो में अवधान है वो आगे चले क्यों You would take into your consideration, हरी your consideration and take necessary step and take necessary step मुकद necessary steps क्या ने पिए बरा regarding क्या ने आधा अलग this matter अंदर बाला you would take into your consideration and take necessary steps Uamana pievara gannona necessary steps regarding this matter. Regarding ter adala, mukaka adala. Me karun walat adala. Me karanet adala. Regarding ter adala. Regarding ter adala. अरे रिगार्डिंग क्या ना था लग और रिगार्डिंग के लिए कदम है वितर परंतु क्या नहीं वितर परंतु रिगार्डिंग वितर परंतु आवश्यक जाना आई एम लुकिंग फॉरवर्ड न तब मैं बाकी का टेक योर कंसीडरेशन वहाँ के आवधारी डोम कराने के लिए मैं क्या मुख्य के तेरे में तो रिगार्डिंग क्या ना था लग अवश्य पियवर गानी वागे अवधान युमुकरा कियला හිතනවා මම කියලා කියනවා හරිනේ right අවසානට අනිවාර්යෙන් thank you කියන්න ඕන you are faithful කියලා දාලා මෙහෙම ලියන්න මේක බලන්න annual english day program එකට පොඩි invitation එකක ලියුමක් ලියන secretary organizing committee විජය මහවිද්‍යාලය කළුතර කළුතර විජය මහවිද්‍යාලයේ ලියුමක් ලියනවා ඔන්න address එක ලියන කෙනාගේ date එක යමන professor h රාජේන්ද්‍රන් සීනියර් ලෙක්චරර් ජැක්සන් යුනිවර්සිටි ඒ දාන අදහස අපි ගන්නවා කාට හරි දාන එක නේද ඩේට් එකට පස්සේ තමයි ඒක දාන ඊට පස්සේ සැලියුටේෂන් එක ඊට පස්සේ ටොපික් එක දාන ඉන්විටේෂන් ෆෝර් ද ඇනුවල් ඉංග්‍රීසි ඩේ ප්‍රෝග්‍රෑම් විතර ප්‍රශ්න නේ අර මයික් කලෙක්ෂන් එකක් ඇඳි
ප්‍රශ්න ඕනේ අපිට තේරෙනවා මම කියන්නේ ඉමිටේෂන් ෆෝ ද ඇනුවල් ඉංග්‍රීෂි ඩේ ප්‍රෝග්‍රෑම් වාර්ෂික ඉංග්‍රීෂි ප්‍රෝග්‍රෑම් එකකට තමයි අදාළව තමයි දැනන්නේ ද ප්‍රින්සිපල් ඇන්ඩ් ද ස්ටාෆ් ඔෆ් අවර් ස්කූල් ප්‍රින්සිපල් අපේ ස්කූලේ ස්ටාෆ් එක කෝඩියල් ඉන්වයිට් හෘදයාංගම මැතිම හෘදයාංගම හදවතින් බොක්කෙන් ආරාධනා For your annual English Day, වාර්ෂික English Day එකට. ඔයාට දැන් English Day එකක් තියෙන විදියක් නෑ. සමරුවෙම නෑනේ. ඉස්කෝලේ ගියේ නෑ නේද English Day එකට. ගොඩක් අය ඉස්කෝලේ යන්නේ නැත්තම්. බයයි. ඒකේ ප්‍රින්සිපල් තමයි ඒ කාලේ ඉංග්‍රීසි ගුරු උන්ට බැන්න මතකයිනේ. බැන්න සුද්දාට බැන්න ඉංග්‍රීසි ගුරු උන්ට බැන්න. ඒවා තියෙනුනේ නේද? පස්සේ ඉනෝනේ. Cordial invite you for the annual English Day program. මෙන්න දිනේ දාන විදිය. මෙහෙම දිනේ දාන්න නැත්නම් ගණන් ගන්න නැහැ. ඒතර ඔයා දිනේ දාන්න ඕන. ඔයා දිනේ දාන්න 2022. ඒ වගේ අහමු. 2022 ජනවාරි අදන් on 77th මේ 27th of january 2022 da 2022 kade den ogol yana 2021 ek iwarai 2022 kade yanne den aluth avurudda 2019 at aim at the school auditorium as the chief guest to grace the occasion illimak karanawa the occasion kene me avasthawata sahabhagi wenna ප්‍රධාන ආරාධිතම චීෆ් ගෙස්ට් ඉතිය. Your participation is highly appreciated. මෙන්න තව ප්‍රකාශයක්. වාගේ සහභාගී වීම හරිම මහත් වූමනාවෙන් සලකනවා. අගය කර සිටිනවා සහභාගී වීම. Your participation ගැන නාමපදේ TI ඔයෙන්නනවා නාමපදයක්. Highly highly අපි කියන highly recommended කියන. Highly appreciated අගය කරනවා. Thank you your faithfully. Right. මේකත් බලන්න ගේම අත්තරින් එපා අවසන් වෙනකම් අල්ලක ගොඩක් අය ජොබ් වලට යන එක එක දවලා දැන් යනවා අද නයිට් ජොයින් වෙන අපි නයිට් අද ලින්ක් කීපයක් කතා කරමු ඒ වගේම ඕන පාඩම් කීපයක්ම කතා රචනා ටික අවශ්‍ය කරන ටිකක් කතා කරමු ඒ වගේම අංගාරුවාද බදාද රහස්පතින්ද විභාගයට යන්න මත්තේ පුළුවන් තරම් ජොයින් වෙන්න. ආ වැඩේ කරගන්න. ඒ වගේම මේ මාසෙද රෙජිස්ටර් වෙලා නැති අය ඉන්නවනම් රෙජිස්ටර් වෙන්න. කමිට් එක කරන්න. Right. එහෙමනම් Thank you very much. සුබ දාසන. Have a nice day. Good morning. කමෙන්ට් එකක් දාන්න පාඩම් කරන්න දවස් පුරා විභාගෙ ජය ගන්නට එකී වා කියලා ප්‍රාර්ථනා කරනවා thank you